අහිංසක නැහැ මං ඇත්තටම මන්ටියම් මුරණ්ඩු සමහර දේවල් වැරදුනා සමහර දේවල් හරි ගියා පැරණි පරම්පරාවයි අලුත් පරම්පරාවයි අතර පාලම හරියට නිර්මාණය වුණේ නැහැ සමාජයක් විදිහටත් අපි එච්චර දියුණු තැනක නැහැ කියලා මම හිතනවා ගැඹුරුයි සහ සරලකම දෙකම එකට මං දැක්කේ අපේ අම්මගේ තාත්තා අපිට චූටි කාලේ ඉඳන් අපිට නිදහස දීලා තිබ්බා අයිබෝන් කලාව කියන්නේ හරි සියුම්ව ඒ වගේම රසාලිප්තව මිනිසුන්ගේ හදවත් සොරා ගන්නට පුළුවන් ඒ වගේම හරි සියුම්ව ස්පර්ශ කරන්නට පුළුවන් අපූර්ව මාධ්‍යයක් සංගීතය කලාව ලේඛනය භාෂණය ඔයි කොයි කලාව ඇතුළෙත් මෙන්න මේ කියන හදවත් සොරා ගැනීම තිබෙනවා අද සරසවියට හරි සුවිශේෂී දවසක් ඒ වෙන හේතුවක් හින්දා නෙමෙයි මම අර කලින් කියපු කලාව තුළින් මිනිසුන්ගේ හදවත් හරි අපූර්වට ස්පර්ශ කළ කලාකාමී යුවළකගේ දියණියක් අද සරසවියට ගොඩලා දෙන නිසා මිරටේ සංගීත ක්ෂේත්‍රයේ වගේම රංගනය පැත්තෙන් සුවහසක් රසික රසිකාවන්ගේ හදවත් හරි ආදරෙන් ස්පර්ශ කළ ලක්ෂ්මණ විජේසේකරයන් ඒ වගේම චන්ද්‍රා කළුආරච්චි දෙපළගේ ආදරණීය දියණිය අමා විජේසේකර අද අපිත් එක්ක මෙතන ඉන්නවා. ඉතින් හැය පිළිමදව අටුවාටේකා පසුවට තබා අපි ඔබව පිළිගන්නවා ඉතාමත්ම ආදරයෙන් ලෙන්ගතු කමින් සරසවිට. අයිබෝන්. අයිබෝන්. අමා මේ ඔබ කලකට පසු ඔබගේ පුනරාගමනය කියන වගමට අහන්නට මූලිකවම අවශ්‍යතාවයක් තිබුණා. මම කැමතියි අපේ කතාබහට වෙනත් පැතිකඩකින් අපේ කතාබහ ආරම්භ කරන්න. ඔබගේ පියා ලක්ෂ්මණ විජේසේකරයන් කියන්නේ අපේ රටේ කලා කෙත තවදුරටත් අස්වද්දන්නට හැකියාවක් තිබුණු ඊට වැඩි යමක් එකතු කරන්න තිබුණු සුවිශේෂී දෙවන්ත චරිතයක්. නමුත් අපි කවුරුත් නොහිතපු වෙලාවක අපි අපේක්ෂා නොකළ මොහොතක ඔහුට ජීවිතයට සම්බන්ධ සිද්ධ වෙනවා. තාත්තගේ වියෝග ඔබට බොහෝ දේ එපා කළාද? නැහැ. එහෙම එපා කරේ නැහැ. ඒ ලොකු හිදසක් තියෙනවා. ඒ කියන්නේ මට එහෙම ලොකු දුකක් නෙමේ තියෙන්නේ. පාළුවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දුකකට වැඩිය දුක් වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ හොඳට ජීවත් වුණා සහ ඒගොල්ලෝගේ රෝගී වෙලා හිටියා ටික කාලයක්. ඒකේ මට කරන්න පුළුවන් උපරිම දේවල් ටික කරපු හින්දා මට එහෙම ලොකු දුකක් නැහැ. මට තියෙන්නේ අර අම්මයි තාත්තයි කියන්නේ ලහෙන දැවන්තයි ඇත්තටම මේ කියන්නේ සමාජයක් විදිහට සමාජයේත් ඒගොල්ලොන් දැවන්තයි ඒ වගේම අපේ පවුල ඇතුළෙත් හරි දැවන්තයි. එතකොට ඒගොල්ලොන් නැතිවීම ගැන මට තියෙන්නේ පොඩි සාංකාවක් සහ පාළුවක්. මොකද ඒ හිදස පුරවන්න ටිකක් අමාරුයි. එච්චරට දැවන්තයි ඒගොල්ලෝ. ඒක මට විතරක් නෙමෙයි අපේ මුළු පවුලටම කියන්නේ අම්මයි තාත්තයි දෙපැත්තෙන් මුළු පවුලටම සහ සියලුම දෙනාට බලපාන දෙයක්. ඉතින් ඒ හිදස තියෙනවා. ඉතින් මගේ වගකීම ඉතින් ඒගොල්ලොන් මම විශ්වාස කරනවා මට යම් කිසි හැකියාවක් මොනා හරි දෙයක් ලැබිලා තියෙනවා නම් ඒක ඒගොල්ලොන්ගෙන් ලැබිච්ච දෙයක්. ඒ මගේ වාසනාවකට හම්බෙච්ච දෙයක් සහ ඒගොල්ලොන්ගේ ඇසුරේ පොඩි කාලේ ඉඳන්ම ඉඳලා එහෙම තමයි මේ රස කියන එක මොකද්ද කියන එක. ඒ කියන්නේ නිර්මාණාත්මක පැත්තක් මොනා හරි මගේ තියෙනවා නම් ඒව එකතුනේ අම්මගේ තාත්තගෙනුයි. ඉතින් මට ඒගොල්ලොන් වෙනුවෙන් කරන්න තියෙන සමාජ වගකීමක් තියෙනවා නම් මම ඒක ඉෂ්ට කරන්න ඕනේ. ඉතින් මම ඒක තුල නියැලෙනවා. බලමු ඒ ඉතින් සමාජ වගකීම යම් කිසි ප්‍රමාණයකට හරි මං හිතන්නේ ඒගොල්ලොන් කරපු තරම් මට කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් උත්සාහ කරනවා මම යම් කිසි දෙයක් කරන්න කලාවට. ඔව් දැන් අමා මේ කලාව කියන දේ ඔබට මේ නොහුරුණු පුරුදු තැනක් නෙමෙයි. ඔබ කුඩා කල පටන්ම කලාව තුළ ජීවත් වෙලා ඒකම කලාකාමී පරිසරයකනේ ඔබ ජීවත් වෙන්නේ. ඉතින් දැන් මම පාර්ශවෙන් ගත්තත් චන්ද්‍රා කළුආරච්චි ඒ කාලේ හැඳින්වුවේ එතුමියව වේදිකාවේ අම්මා කියලා. මොකද මේ ඒ වගේ මොඩල් එකක් තවත් ලංකාවේ නැහැ. පිය පාර්ශවෙන් ගත්තත් ලක්ෂ්මණ විජේසේකරයන්ට තිබුණා හොඳ මේ කණ්ඩායමක්. සුනිල් ඉදිරිසිංහ එතකොට කුලරත්න ආරියවංශ වගේ උදවිය. ඒ අයගේ ආభాෂය ඔබට හොඳ ලැබුණා. ඔබ හොඳින් ආග්‍රහණය කරා ඒ කලාකාමීත්වය. කොටිම කියොත් මේ අමරදේව මාස්ටර්ගේ පවා ඔබට හොඳ ආభాෂයක් ලැබුණා. හැබැයි ඔබ මේ විවාහපත් වෙන්නේ දේශපාලනයට සම්බන්ධ කෙනෙක් සමග. ඔබේ කලාකාමී කටයුතු වලදී එතුමන්ගෙන් ලැබෙන මොන වගේ දායකත්වයක්ද? විමල් දේශපාලනයට සම්බන්ධ වුණාට එයාගේ මුල් තියෙන්නේ කලාවත් එක්ක. ඉතින් ඒකින් ද මට ඒක කොහෙත්ම එයාගෙන් මට කිසිම එහෙම මේ රිස්ට්‍රික්ෂන්ස් එහෙම මුකුත් නැහැ. ඒ කියන්නේ බාධාවන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. මොකද එයා කැමති මං කලාව කරනවට.
එහෙම මේ එයා එයාගේ මගේ හොඳ සංවාදයක් තියෙනවා අපි දෙන්න අතර කලාව ගැන සියලුම දේ ගැන දේශපාලනය ගැන කලාව ගැන ඒ සියලු දේ ගැන හොඳ සංවාදයක් තියෙනවා. එතකොට දැන් එයා දේශපාලනය කරාට එයාගේ මුල් තියෙන්නේ එයා පත්‍ර කලාවේදියෙක් විදිහට ඉඳලා තියෙනවා. ඉතින් එතකොට සහ පොත්පත් ලියන කෙනෙක් සින්දු ලියන කෙනෙක්. එතකොට ඉතින් අර එහෙම ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. සහ මම එයාට එයාගේ දේශපාලන වැඩවලට උදව් කරනවා. ඒ වගේම එයා මගේ කලා ගමනට ඉතාම මේ ඇත්තටම මම නොකර ඉන්නකොට එයා තමයි මට කියන්නේ නෑ ඔයා කරන්න ඕනේ මේක ඔයාගේ වැඩේ තමයි මේක කියලා. එහෙම දිරිමත් කරනවා. ඔව්. දැන් අමා මේ අපි ඔබව මේ දකින්නවනේ වේදිකාව තුළ දකිනකොට දැන් විශේෂයෙන් ඔය අසංක සායක්කාරගේ වගේ ටිකක් ඔය වැඩිහිටි තේමාවන් වල ඔබ රඟපෑම් කරන අපි දැකලා තියෙනවා. දැන් ඔය වැඩිහිටි තේමාවන් වල වගේම ඔය මේ පෞල් වල තියනව මේ ගැඹුරු සමාජ කාරණා ගැන කතා කරන නිර්මාණ වලට ඔබ වැඩි වශයෙන් දායක වෙනවා. ඒ වගේ වැඩි වශයෙන් දායක වෙන්න එහෙම හිතුවේ. එහෙම වැඩි වශයෙන් දායක වීමක් කියලා දෙයක් නැහැ. මං හිතන්නේ මං සායක්කාරගේ අසංක සායක්කාරගේ ওই වැඩිහිටියන්ට පමණයි කියන එක ගැන වෙන්න ඕනේ ඔබ ওই කතා කරන්නේ. මං හිතන්නේ මගේ ජීවිතේ ප්‍රථම වතාවට මං ඒ වගේ මේ චරිතයක් කරන්නේ. දැන් ඒකේ ප්‍රචාරණ වැඩවලට ඔය දැන් ගොඩක් මිනිස්සු ඒ ප්‍රචාරණය කියන්නේ නාට්‍යයක ප්‍රචාරණය කියන්නේ වෙන වැඩක්. ඉතින් ඒ ප්‍රචාරණය කරන්න ඕන හින්දා ඒ සමහර ඒ වීඩියෝ ක්ලිප් ඒ විදිහට හැදුනා. නමුත් නාට්‍ය ඇතුලේ තියෙන්නේ ඊට වැඩි අන්තර්ගතයේ ඊටාම ගැඹුරු දෙයක් කතා කරන්නේ. ඉතින් මම ඒ පිටපතට ඊටාම කැමතියි සහ මට හිතුණා මාව කඩා ගන්න ඕනේ කියන්නේ මම පොඩි කාලේ ඉඳන් රඟපාලා තියෙනවා. ඒතකොට මම ළමා චරිත කරලා තියෙනවා. ඊට පස්සේ මට හම්බෙච්ච චරිත සහ මගේ රූපයත් එක්ක යන චරිත මට ලැබිලා තියෙනවා. කියන්නේ මොනාකරි හේතුකට මම ඇත්ත ජීවිතේ හිම අහිංසක චරිතයක් නෙමෙයි. නමුත් මගේ රූපේ මම හිතනවා පොඩි අහිංසකමක් එහෙම එකක් කියන්නේ පොඩි මිනිස්සු නිකන් ආදරය කරන රූපයක් තියෙනවා කියලා. ඒකින්ද ඒකට හරියනේ මගේ මූණට හරියන චරිත තමයි මට හම්බෙලා තියෙන්නේ. මට මාව මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද සහ මේ එහෙම දෙයක් මම සමාජගත කරනකොට මම කොහොමද වගකීමකින් සමාජගත කරන්නේ කියන එක මට මාවම අඳුනගන්න උවමනාවකුත් තිබ්බා. මට මා තුළ ඉන්න ගැහණිය කොහොමද සහ මම අත්දැකී දැන් ජීවිත මට දැන් අවුරුදු 40 පැනලානේ. එතකොට ඒ 40 පැනලා එනකොට ජීවන අත්දැකීම් ටිකක් තියෙනවනේ. ඒ ටික මම එළියට දාගන්න ක්‍රමයක් තියෙනවා. මට ඒක කරන්න පුළුවන් එකම දේ කලාව. මං හිතන රඟපෑමෙන් තමයි. මොකද මගේ ජීවිතේ මං ආසම දේ කවුරු හරි මගෙන් ඇහුවොත් රඟපෑම ඒක මට අඳුන ගන්නත් මට අවුරුදු 40 පයින් වුණා. ඒ කියන්නේ මං ආසම දේ මොකද්ද කියලා මට හරියටම අඳුන ගන්න. ඉතින් ඒක තුල නියැලෙන්න තමයි මගේ ඉතුරු ජීවිත කාලේ මං ආසයි ඒක තුල නියැලෙන්න හැදෑරීම් කරමින් නියැලෙන්න. ඉතින් ඒකට එක අවස්ථාවක් සාය මට ආරාධනා කළා. මං ඒ පිටපතට කැමති වුණා. මං හිතුවා මේක කරන්න පුළුවන් සහ විමල්ගෙන් මට මාර මේ සහයෝගයක් හම්බුනේ කියලා. විමල් කෝ ඔයක කරන්න කරලා බලන්න කොහොමද ඒකට ප්‍රතිචාරයෙන් කියලා මං හිතනවා යම් කිසි ප්‍රමාණයකට ඒක සාර්ථක වුණා කියලා. සහ මට වැඩිහිටි තේමාවන් කරන්න පුළුවන් මම වැඩිහිටියෙක්ද දැන්. ඔව් මේ අම අපි මේ වේදිකාව ගැන කතා කරපු නිසාවෙන්මයි මේ කතාව අහන්න තියෙන්නේ. දැන් වේදිකා නාට්‍ය කලාව ගත්තාම දැන් මේ කාලේ බොහොම මේ දැඩිව පහරක් වැදුණු ඒ වගේම මේ මේ ලොකු අර්බුදයක් මේ වෙනකොට වේදිකා නාට්‍ය කලාව තුළ තිබෙනවා. ඔබ දැන් සක්‍රියව වේදිකාව තුළ දායක වෙන නිසාවෙන්ම මේ වේදිකා නාට්‍ය කලාව තුළ තිබෙන්න ආවෝ මේ හැලහැප්පීම් මේ අභියෝග ගැන මොකද හිතෙන්නේ? ඔව් මම දැන් සක්‍රියව වේදිකා නාට්‍ය වල ඉන්න හින්දා මන්දන හරිම අමාරුවෙන් තමයි කරන්නේ. හැබැයි මට හිතෙනවා මේ පහුගිය අපේ රටේ වෙච්ච සිදුවීම් ඒවත් එක්ක වේදිකාවට වෙනම මගක් හැරෙමින් තියෙනවා. අපිට වේදිකා මේ අමාරු කාලයක් තමයි අර්බුද කාලයක්. ඒ ඔක්කොමත් එක්කම අලුත් දොරක් විවර වෙනවා කියලා මට නිකන් හැඟෙනවා. මට හිතෙනවා මිනිස්සුන්ගේ ප්‍රඥාව වඩවන එක තමයි කලාකාරයෝ විදිහට කරන්න ඕනේ. ආට් ඇතුලේ ප්‍රඥාවක් දෙන්න ඕනේ. ඉතින් මං හිතනවා වෙන වගකීමක් තියෙනවා වේදිකාවට ඒක අවදි කරන්න. ඒක බොහෝ වේදිකාව හසුරවන කලාකාර මේ අධ්‍යක්ෂකවරුන් එක කරමින් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒකට දායකත්වය දෙන එක තමයි මගේ උපරිම
අදිෂ්ඨානය වෙලා තින්නේ ඒකට මගේ රඟපෑම් වලින් හරි වෙන විදිහම මොකද මම ඇඳුම් නිර්මාණ කටයුතු කරනවා වේදිකා මේ එකම සම්බන්ධීකරණයක් ඔබ සිදු කරනවා ඔව් සම්බන්ධීකරණයක් කරන්න පුළුවන් මට මම කරමින් ඉන්නවා ඉතින් මම මේ වැඩ ටික මම හිතනවා ඉස්සරහට මම ඒවා මේ මගේ ජී කාල බෙදාගෙන මම ඒවා කරයි කියලා ඉතින් මට කරන්න පුළුවන් උපරිම දේ මම ඕනම අධ්‍යක්ෂකවරෙක්ට කරනවා ඒ ඔව් දැන් හෙත් එක මම මේ දැන් ඔබ දායක වෙච්ච නිර්මාණ අතලොස්සක් තියෙනවා ඒ අතලොස්ස වුණාට ඔබ ශ්‍රේෂ්ඨ දෙවන්තයන් සමගින් තමයි ඔබ වැඩ කරන්නේ ඒ සියල්ලක්ම ඉතාමත්ම ප්‍රශස්ත නිර්මාණ දැන් මේ ඔබ කලාව ඉගෙන ගන්නා සමයේ ඒ උදවියගේ ආභාෂය ඔබට ලැබුණා ඔවුන්ගේ නිර්මාණවලට දායක වෙන්න කොට අවස්ථාව ලැබුණා ඒ පැත්තෙන් ආපු කොයි වගේ හැඟීමක්ද ඔබට දැනෙන්නේ ඒ පැත්තෙන් එන एक मंगिताने मगे वासना वाक्यला एक मंग एक मतातगिंग लिच रुकुलता मैं क्या गलुंग असुरु असुरु करान्य हम्बुने मट मंगिताने मगे एक कलागमन पटांगाने मन टाइटस तट वर्त महत्यागे मे मनोपुब्बंग मादम्मा की रूपवाहिनी सक नाट्य मटवृद पहाक इतनी इतनी दम मट दवांत्योत्तमें वेडकरा हमलते मगे चित्रपट आगमने हिमाय सुमित्रा पीरिस महात्मे लोकुदुव इथिंग इट पास टेलीनाटित सुमित्रा पीरिस महात्मे प्रसन्न जायकोडी नालन मेन्दिस लक्ष्मणी जयशेखर ओम गुडाक पीरिसाकिन मट दिंकिट मातकना थिंग एहेम පිරිසක් ඇසුරේ තමයි මම ආවේ. එතකොට මට මාතක රංගපාන්න වැටිලා තිබෙත් දැවැන්තෝ. එතකොට මම මේ විෂයක් විදිහට රංගපෑම හදාarලා නැහැ. මට මොනවා හරි මං දැන් තමයි මං විෂයක් විදිහට ඒක හදාරමින් ඒ කියන්නේ ටික ටික වෙන වෙන මං ওই වර්ක්ෂොප් වලට සහ මේ පොතපත කියවමින් එහෙම මං ස්වයං හැදෑරීමක් කරනවා. एक मट मे दाय खाले हेम विषयाकट हदार नो इवट रंग पागना याम किसी पोड़ी हकी आवा कर जानमे हकी आवाती है एक दीवन कर मगे परमार्थे मेवेनकोट इतिंग अरे असुर मम की दें कलावे निरतवेन आयट वेडिय හොඳ මිනිස් ඇසුරක් අපිට තිබ්බා සහ සංවාදය කියන එක අපි නිතර හම්බ වුණා ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම අපිට ඒ කියන්නේ දැන් ඇත්තටම මෙහෙම මේ එකතු වීම නැහනේ ඔව් අපේ ළමා කාලේ අපි හැම මොහොතෙම එකතු වීම අපිට දැක්කේ ඒ කියන්නේ අපේ ගෙදර හැම වෙලේම මේ සාද දැන් එහෙම සාදයක් දෙන්න බෑනේ මේ ජීවන මේ කාලේ සාදයක් කියන්නේ අපිට දෙතුන් දිනකට කෑම වෙලක්ව දෙන්න පුළුවන් කාලයක් නෙමෙයිනේ අපි ඉස්සර එහෙම නෑම මොහොතෙම තාත්තලා එකතු වෙනවා සින්දු කියනවා පැතුරු පාටි දානවා ඒ වගේම වැඩක් ඉවරුනාම අපේ ගෙදර සාකච්ඡා තියෙනවා ඉතින් ඒවා ඇහෙනවා පොඩි කාලේ නම් ඇහිලා ඒවා දැකලා ඒ මොනහරි අර අපි තුල තියෙනවා නම් මා කියන්නේ මිනිස් සම්බන්ධතාව කොහොමද පවත්වාගෙන යන්න ඕනි කියලා මොකක් හරි අදහසක් අපිට තියෙනවා නම් ඒව හම්බෙලා තින්නේ මේ මිනිස් ඇසුරෙන්ම තමයි. ඉතින් ඒක පුදුම විදිහට දැන් අපිට ඒක ඒවල තියෙන වටිනාකම දැනෙනවා. මොකද දැන් ඇත්තටම මිනිස් සම්බන්ධතාව කියන ඒවා ගොඩක් ඈත් වෙලානේ තියෙන්නේ. සංවාදයේ අඩුයි. ඒ ටික මං හිතන්නේ අපි දැන් නැවත ගොඩනගන්න ඕනෙත් ඒවම තමයි. සමාජය ප්‍රඥාවට ලංකරන්න ඕන නම් අපි ගොඩනගන්න ඕනේ මේ සංවාදයේ කියන එක අපිට ඒකට හැකියාව නැහැ දැන් ඒ කියන්නේ ආර්ථික හැකියාවක් නැහැ මිනිස්සුන්ට මං කියන්නේ ආර්ථික හැකියාව ගැන එච්චර හිතන්නේ නැතුව මේ දේවල් පුළු පුළුවන් විදියට කරනවා නම් ඒක ඉතාම හොඳ දෙයක් කියලා මං ඉතින් පෝෂණය වෙලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන් අර ඒ ඇසුර මට පුදුම විදිහට මේ මගේ මම මේ යම් කිසි ප්‍රමාණයක් සමාජයේ දිහා සාධාරණ විදිහට බලන්න මං හිතන්න මට මේ සමාජ වෙනුවෙන් යමක් කරන්න මොනවා හරි දෙයක් මේ මං කරලා තියෙනවා නම් සහ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ මං පොඩි කාලේ ඉඳන් ගෙනාපු ඒ හැමදේම තමයි මම අසුරු කරපු මිනිස්සු මම දැකපු දේවල් විඳපු දේවල් සහ මගේ ජීවන අත්දැකීම් ජීවිතේදී මට වෙච්ච හැලහැප්පි මේ සියලුම දේ බලපාන ඔබවම මේ කතාව ගොඩනගාගෙන එනකොට මට මෙහෙම දෙයක් හිතෙනවා අම දැන් අපි ඔබව හඳුනාගෙන තිබුණේ අපේ ගොඩාක් කාලෙන් දැන් අපි දැක්ක ඔබ නිර්මාණකරණය ගිනවා ඒ හැම තැනකදීම අපි දැක්කේ ඔබ බොහොම මේ අහිංසක චරිතයක් හැටියට
කාලානුරූපීව අපි අහිංසක චරිතයක් දැක්කා. හැබැයි දැන් ඔබ තෝරගන්න ඇතැම් චරිත ඒ වගේම ඔබ සමහර අවස්ථාවන් වලදී ඔබ කරන ප්‍රකාශ දිහා බලපුවාම අපිට හිතෙනවා මේ ඒ අහිංසක අමා තුළ යම් රැඩිකල් අමා කෙනෙක් ඉන්නවද කියලා. මං හරිද එහෙම? අහිංසකට නෑ මං ඇත්තටම පොඩි කාලේ නම් අහිංසක නෑ. මං කිව්වේ මගේ රූපේ තමයි ඒක තියෙන්නේ. ඇත්ත ජීවිතේ මං හිතන්නේ නෑ මං එහෙම අහිංසක ළමෙක් කියලා. ළමා කාලේ ඉඳන් මං හිතන්නේ නෑ මං එහෙම අහිංසක ළමෙක් කියලා. මං ටිකක් මුරණ්ඩු එහෙම කෙනෙක්. ජීවිතේ යම් කිසි හැම තීරණයක්ම මං මුරණ්ඩු තීරණ අරන් තියෙන්නේ. ඒ වලින් බැටකාපු අවස්ථාත් තියෙනවා. අම්මල දාතල කොච්චර කිව්වත් මම මේක කරන්න කියලා හිතුව ඒවා තියෙනවා. ඒව පස්සේ ඉතින් දැන් තේරෙනවා දැන් පොඩි වගේ කිම් සහගත වෙයිට වැඩි හිතනවා. මේ මම කවදත් එහෙම අහිංසක විදිහට හිටපු කෙනෙක් නෙමෙයි. මට අදහසක් තිබ්බා මං කරන දේ ගැන. මට විශ්වාසයක් තිබ්බා. සමහර දේවල් වැරදුනා. සමහර දේවල් හරි ගියා. ඉතින් මගේ ජීවිතේ කොහොමද ගෙනියන්න ඕනේ කියන එක ගැන මට අදහසක් තියෙනවා. ඉතින් ඒක ඇතුලේ තමයි මම ජීවත් වෙන්නේ. සහ ඒක අර අනවශ්‍ය මුරණ්ඩුකමකුත් නෙමෙයි. හැබැයි යම් කිසි දේවල් පිළිබඳව ඒ කියන්නේ රාමුවකට කොටු වෙන්නේ නැතුව විවෘතව බලන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා. ඒක එන්නේ මං හිතන්නේ මගේ අම්මගෙන් කියලා මං හිතන්නේ. අම්මගෙන් සහ තාත්තගෙන්. අපේ අම්මා හරිම විවෘත ගැහණියක්. විවෘත සහ හරි සමාජයේ දිහා හරිම පුළුල් ඇසකින් බලපු කෙනෙක්. ඒත් එක මට ඕනම විෂයක් ගැන කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මං කිව්වේ ඉස්සෙල්ලා මට දුකකට වැඩිය තියෙන්නේ පාළුව සහ ඒ ජීවිතේ බෙදා ගන්න කෙනෙක් නැතිවීම කියලා. මං හිතනවා මං දැක්ක සරලම ගැහණියත් අම්මා බුද්ධිමත්ම ගැහණියත් අම්මා. ඒ වගේම තමයි මේ අම්මගේ චරිත තමයි ඇය නිරන්තරයෙන් රඟපෑ. මොකද ඒ වගේ රූපකායක් ඒ වගේ වාග් හැකියාවක් තියෙන චරිතයක් තවත් මං හිතන්නේ මාර කලින් කිව්වා වගේ. ඔව්. එයාට පුළුවන් ඕනම වයසක කෙනෙක් එක්ක එකතු වෙන්න. එහෙම හැකියාවක් තිබ්බම ඒක හින්දා මේ එයා හරිම මේ විවෘතව සමාජයේ දිහා බැලුවොත් ඕනම ප්‍රශ්නයක් දිහා හරිම මේ සරල තැනකින් ගැඹුරුයි. හැබැයි ඒක ගන්න පුළුවන් හරිම සරල තැනකින් එයාගල. මම ඒක එක මොහොතක ලිව්වත් එක්ක ඇයගෙන ලියන වෙලාවක හරි ගැඹුරුයි සහ සරලකම දෙකම එකට මම දැක්කේ අපේ අම්මගේ. සහ තාත්තා. තාත්තා අපිට චූටි කාලේ ඉඳන් ඕනම දෙයක් විවෘතව කතා කරන්න එහෙම අපිට නිදහස දීලා තිබ්බා. ප්‍රශ්න කරන්න එහෙම. ඉතින් ඒවත් එක්ක තමයි අපිට අපේ ඥානය දියුණු වෙන්නේ ඒවත් එක්කනේ. ඉතින් ඒකින්දා මං හිතන්නේ අර කිව්වා වගේ රැඩිකල් කියන වචනේ මම පාවිච්චි කරන්නවත්ද. රැඩිකල් කියලා කියන්නේ හුදු පිට රූපෙන් රැඩිකල් කියන එක මේ අර්ථවත් වෙනවනේ. ඉතින් මම කියන්නේ ඒකත් එක්තරා රැඩිකල් එකක් තමයි. හැබැයි රැඩිකල් කියන එක මම කියන්නේ ඇතුලෙන් රැඩිකල් වෙන්න ඇතුළයි ඇතුළ සටන් කාමී වෙන්න ඕනේ. ඇතුළ වෙනස් වෙන්න ඕනේ. ඒක තමයි දේ. නිකං පිටදී අඳින පළඳින විදිය සහ ඒ දේවල් නෙමෙයි කියලා මගේ අදහස. ඉතින් මං හිතනවා මං යම් කිසි ප්‍රමාණයකට විවෘතව ඒ කියන්නේ රාමුවෙන් පිට නෙමෙයි. කියන්නේ අපේ සාම්ප්‍රදායික රාමුවෙන් පිට හිතන්න පුළුවන් කෙනෙක්. හැබැයි ඒක එහෙමයි කියලා මම මේ අපේ සංස්කෘතික දේවල් සාම්ප්‍රදායික දේවල් මේ ගරහන්නේ නැහැ. මම කියන්නේ ඒවත් තියෙන්න ඕනේ. මේ හැම දෙයක්මත් එක්ක තමයි යන්නේ. මොකද එතකොට දැන් ඒක නැති වෙලා අරක විතරක් තිබ්බම මේ දෙකේ වෙනස මොකද්ද? ඒක අපිට පේන්නේ නැහැනේ. එහෙමත් නැහැනේ. එහෙම නැහැ. අරවත් තියෙන්න ඕනේ. වැලියුස් කියන ඒවා තියෙන්න ඕනේ. ජීවිතේ වටිනාකම් තියෙන්න ඕනේ. ඒවා නැතිවීම තමයි මේ සමාජයක් පිරිහීමට ලක් කළා තියෙන්නේ කියලා මට නම් හිතෙන්නේ. ඒ වැලියුස් කොහොමද අපි කොයි ප්‍රමාණයෙන්ද තියාගන්නේ කියන එක තමයි වැදගත්. කොයි ප්‍රමාණයෙන්ද අපි පාවිච්චි කරන්නේ කියන. දැන් ඔබ මේ තරුණ කලා ශිල්පිනියක් හැටියට වත්මන් තාරුණ්‍ය කොයි විදිහටද දකින්නේ? උන්ට කලා ශාස්ත්‍රයේ තිබෙනා වූ අභියෝග ඔබ කොයි විදිහටද දකින්නේ? මම අර කලිනුත් කිව්වා වගේ අලුත් ඉතාම දක්ෂයි ඉන්නවා. ඒගොල්ලන්ට උනන්දුව තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට අවස්ථාවන් අඩුයි. මේ සෑහෙන වාණිජකරණයට ලක් කළා තියෙනවානේ. එතකොට දැන් මං මාව ගත්තොත් මටේ අවස්ථාවන් හොඳ පිටපත්. يعني මං ඉතාම අතලොස්සක් ඔබ කියනා වගේ කරලා තියෙන. හැබැයි මට හොඳ පිටපත් හොඳ අධ්‍යක්ෂකවරු හම්බෙලා තියෙනවා. එතකොට දැන් ඒගොල්ලන්ට හොඳ පිටපත් හම්බ වෙන්නේ. සහ මේ ආර්ථික ප්‍රශ්න අරවා මේවත් හින්දා ඒගොල්ලන්ට එහෙම පිටපත් තෝර තෝර ඉන්නත් බෑ. ඉතින් ඒ අභියෝගයට ඒගොල්ලෝ ලක් වෙනවාමයි අනිවාර්යෙන්ම.
සහ සංවාදය මම හැමදාම විශ්වාස කරපු එකක් අපේ රටේ ඒ පාලම හැදුන්නේ පැරණි පරම්පරාවයි අලුත් පරම්පරාවයි අතර පාලම හරියට නිර්මාණය වුණේ මොනවා හෝ හේතුවක් හින්දා මං කියන්නේ ඒක ඒක ට්‍රාන්ස් මෙහෙම හුවමාරු වුණා නා මීට වැඩිය ඉතා හොඳ මං කියන්නේ කලාව පැත්තෙන් ඒ කලාව හුවමාරු වෙන්න ඕනේ මං කියන්නේ දැන් අපි සමහර විට අපි දූපතක් හින්දා වෙන්නත් ඇති අපිට එහෙම මේ ඒක එහෙම මහා සම්ප්‍රදායකට යන්න බැරි වෙන්නේත් දැන් ඉන්දියාව වගේ නම් අපි ඔය දකින්න ප්‍රෝග්‍රෑම්ස් වලින් අපිට තේරෙනවනේ ඒක මෙහෙම හුවමාරුවක් වෙනවා කියලා දැවැන්තියෝයි අලුත් මේ පොඩි ළමයි අතරත් ඒ හුවමාරුව සිද්ධ වෙනවා ඒ හුවමාරුවෙන් තමයි මං හිතන්නේ කලාව පෝෂණය වෙන්නේ ඒ කියන්නේ ඒක මොනෑම එක එක සමහර විට ඔය ඒක මං කිව්වට කමක් නැහැ කියලා මං හිතනවා සමහර විට ඒ පොඩි පොඩි මිනිස් දුර්වලකම් හින්දා ඒ දේ වෙන ආකල්ප මිනිස් දුර්වලකම් හිටතල තියෙන දේවල් ඒවා හින්දා ඒක එහෙම වුණේ නැද්ද සමාජයක් විදියටත් අපි එච්චර දියුණු තැනක නැහැ කියලා මම හිතනවා අපි දැන් මැදි වයස අය එතකොට අපිට පොඩි වගකීමක් තියෙනවා මේ පාලම හදන්න අපිට අරතරන් අපි අපිට පසු પરම්පරාව තරම් දැනුමක් අපිට නැහැ නමුත් කියලා මම විශ්වාස කරනවා ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක අපිට ට්‍රාන්ස් වුණා නම් අපිට අද මෙහෙම වෙන්නෙත් නැහැ හරියට ට්‍රාන්ස් වෙලා තිබ්බ ඒ කියන්නේ හුවමාරු හරියට සිදු වුණා නම් අපිට අද මෙහෙම වෙන්නෙත් නැහැ මොකද අපි 70 80 දශකයේ ආයේනේ අපි එතකොට මම හිතනවා අපේ પરම්පරාව තමයි විශාල අර්බුදයකට ලක්වෙච්ච પરම්පරාව කියලා. අපේ ජීවිතවල අපේ පැවැත්මේ ඒ ඔක්කොම වල ඒ අර්බුදය තියෙනවා. තාමත් තියෙනවා. ඒකෙන් බේරිලා ඉන්නවා මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්. ඒ කියන්නේ අපි අවුරුදු 10න් 10ට අපි එක එක දේවල් දැකපු මිනිස්සු දේශපාලන වෙනස් වීම මේ හැම දෙයක්ම දැකපු මිනිස්සු අපි ලේ වැගිරින් දැකලා තියෙනවා. අරගල දැකලා තියෙනවා අපි තාමත් දකිනවා අවුරුදු 10න් 10ට. ඉතින් ඒකින්දා මේ අපේ પરම්පරාව ඉතාම ව්‍යසනයකට ලක් වෙච්ච પરම්පරාවක්. ඒක අපිට බලපාලා තිනවා අපේ පෞද්ගලික ජීවිතවලට. අපේ પરම්පරාව මම විශ්වාස කරනවා මේ යම් කිසි ප්‍රමාණයකට අපේ පෞද්ගලික ජීවිතවලට බලපාන්නේ නැත්තේ ඒ හැලහැප්පීම් කියලා. කොච්චර හොඳ පෞල් පසුබිමක හිටියත් ඒ දේවල් වලට අපිත් ගොදුරුනේ ඒ සමාජයේ තිබ්බ අඩුලුඩු කම්හිඳ කියලා. එතකොට අපිට කරන්න පුළුවන් වගකීමක් තියනවා නම් අලුත් ළමයි වෙනුවෙන් ඒක අපි කරන්න ඕනේ. සහ අපිට පාලම හදන්න පුළුවන් නම් තාමත් ඉතුරු වෙලා ඉන්න પરම්පරාවත් එක්ක අපේ තියෙනවනේ යම් කිසි කනෙක්ෂන් එකක්. ඒක හදන්න පුළුවන් නම් මං හරිම කැමැත්තෙන් ඉන්නවා ඒක හදන්න. මං උත්සාහ කරනවා ඒක හදන්න. අලුත් પરම්පරාවයි පරණ මොකද ඒක මං හිතනවා ඒ දැනුම හුවමාරු වෙන්න ඕනේ. ඒ දැනුම හුවමාරු වුණාම ඒ වැලියුස් වටිනාකම් හුවමාරු වුණාම ලස්සන මේ හොඳ මේ සමාජයක් හැදේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ලස්සන අදහස් ලස්සන හිතකට තමයි ඒ වගේ ආකල්ප මතු වෙන්නේ. ඉතින් ඔබ හරි අපූර්ව අදහසක් තමයි සරසවියට අද ඒ සඳහන් කළේ. ඉතින් මේ වගේ අමා විජේසේකරන් වැනි චරිතයක් අපි සමගින් සිටින වෙලාවේ බොහෝ දේ කතා කරන්න තිබුණත් කාලය හරස් වෙන නිසා වෙන්න මම කැමති අවසාන වශයෙන් ඔබෙන් මෙහෙම අහන්න. දැන් අපි ඔබව වේදිකාව තුළ දකිනවා. ඒ වගේම මේ පුංචි තිරය තුළත් ඒ වගේම පුළුල් තිරය තුළත් ඔබ නිර්මාණාත්මක වලට දායක වෙලා තිබෙනවද? අපිට අනාගත දුපෝය තුළින් දැක ගන්න හැකියාවක් ලැබෙනවද? දැනට පුංචි තිරේ නම් මට එහෙම නිර්මාණයක් මේ මෑත කාලේ මම අන්තිමට ආනන්ද අබිනායක මහත්තයාගේ තාරා 2015 කරාට පස්සේ මම කරේම නැහැ. ඒකට එක හේතුවක් පුංචි තිරේදී මම ටිකක් තෝරා ගැනීමක් ලක් කරනවා මේ පිටපත් එහෙම මේ කියන්න බෑ මේ ආර්ථික අර්බුදයත් එක්ක මට මං එහෙම තෝරා ගැනීමක් නොකර රඟපාන්නත් සිද්ධ වෙයි ඉස්සරහට සමහර විට. ඒ නමුත් මං කරන දෙයට සාධාරණයක් කරන්න මං හැමදාම උත්සාහ කරපු කෙනෙක්. ඒ කියන්නේ මං කරන්නේ මොකද්ද? ඒක මිනිස්සුන්ගේ හිතේ ලකුණක් තියන්න පුළුවන් චරිතයක් කරන්න මං හැමදාම කැමැත්තෙන් ඉන්නවා. සිනමාවේ වැඩ කීපයක් පහුගිය ටිකේ කියන්නේ මේ පහුගිය ඔය රටේ කලබල වාතාවරණයට ඉස්සෙල්ලා කරන්න මෙහෙම පෙළ ගැසිලා තිබ්බ නමුත් ඒවා ටිකක් කල් ගියා. බලමු ඉස්සරහට. හැබැයි මං ඉතාම කැමැත්තෙන් ඉන්නවා මේ දෙකට විශේෂයෙන් සිනමාවට. සිනමාව වේදිකාවේ මං හිතනවා මං ඉස්සරහට වැඩ කරමින් මේ මොහොතේත් වැඩ කරමින් ඉන්නේ. එතකොට වැඩ දෙක තුනක් ඉස්සරහට වෙමින් ඉන්නවා ලබන අවුරුද්දෙත්. එතකොට මං එහෙම ඈත් වෙලා නැහැ නේ කලාවේ. මොකද මට වේදිකාව ටිකක් පහුවෙලා අහුවෙච්ච එකක්.
සමං ආසාවෙන් ඉන්න එකක් වැඩ කරන්න මං හිතනවා ඉතින් ඒක තුල මං යනවා ඉස්සරහට ඒ අතර මට සිනමාවේ හොඳ චරිතයක් හම්බුනොත් හරි ටෙලි නාට්‍ය වල එහෙම බෙදීමක් නැහැ හැබැයි ඒක මට දැනෙන්න ඕනි ඉස්සලා මට දැනුනොත් තමයි ප්‍රේක්ෂකයන් දැනෙන්නේ කියලා මම විශ්වාස කරනවා හොඳයි එහෙනම් අද දවසේ අපි කතා බහට ලක් කරේ හරි අපූර්ව මාතෘකාවක් කිහිපයක් ඉදින් ලක්ෂ්මන් විජේසේකරයන්ගේ එවගේම චන්ද්‍රා කළුආරච්චි යන දෙපළගේ සදාදරණීය දියණියන් අමා විජේසේකරයන් අපිත් සමග කතා බහට එකතු වුණා ඔබතුමියගේ ඉදිරි කලා කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියන සුභාශිංසනය සරසවේ වෙනින් කරමින් අපි ඔබතුමිට වැඩසටහන සමුදෙනවා බොහොම ස්තුතියි මට ආරාධනා කළාට